අලුත් අවුරුද්දේ මම මේ කියන්ට හැදුවේ අපේ මහත්තයා ඇඹුල් ගහක ඉඳලා කාක්කුව අඬන්නේ නෑ යෝයින්ට කියනවනේ. ඕක මේ පුරාණ කාලේ ඉඳන් එන කතාවක් නේ අපේ නෝනා. ඒකනේ ඒකනේ. අම්මේ අම්මේ. අන්න අපේ ගෙදරටත් නෑ යවෙනවා. මේ අවුරුද්දත් සුබයි එහෙනම්. සුබයි. අපේ මහත්තයා මණිකේ මේ කලප්පන්න ටික අරගෙන ඉතින් මේ හරි සෑහෙන බරයි අප්පා. එහෙම තමයි ඉතින්. යන් යන් ඉක්මනට යමු. නංගිලා ඉන්න වෙතනේ. නංගේ නංගේ. ආයුබෝ වේවා. ආයුබෝවන් ආයුබෝවන්. 120ට 220ක් ආවට ආයුබෝ වේවා කියලා. ඔන්න ඉතින් අපේ මහත්තයාගේ මේ වගා කටයුත්තෙන් හේනක් එහෙම කරනවනේ දැන්. වගාවෙන් ඔය අලුත්ම ටිකක් තමයි ගෙනාවේ. අනේ හරි සතුටයි අපිට. කොච්චර සන්තෝෂද. ඉතින් නංගේ කොහොමද මොකද විස්තර? අපි නම් බොහෝම හොඳින් සුවෙන් ඉන්නවා. අනේ එහෙනම් එච්චරයි අපේ මහත්තයා. අපි මල යන්නේ එහෙම. අපිත් වැඩ කටයුතු බොහොම හොඳින් කරන් යනවයි යන්නේ. දැන් අවුරුද්දත් ළඟයි නෝ. ඒක නිසා. දුව කොහොමද? මොකද කරන්නේ? නන්දටයි මාමටයි කොහොමද කියන්නකෝ. අනේ බලන්නකො සී දේවි කෙලිපැටික්ක. හොඳට ඉතින් අපිත් ඉතින් ආදරෙන් ඉන්නවා. මේ මොනේ වගේ කන්නේ මේ මොකද මේ සද්දයක් ඇහෙන්නේ? අපේ කම අපේ ජාතිය කියන්නේ ඉතින් ආගන්තුක සත්කාරයෙන් හරි ඉහළයිනේ. අපිත් සූදානම් කරා හොඳ සංග්‍රහයක්. ඒක ඉතින් අපි නොදන්න බෑ. අපි ආවොත් එහෙම කන්න බොන්න නම් ඉවරයක් නෑ. දන්නවනේ ඉතින් අපේ මහත්තයා කොච්චර ආයිතින් වචන වලින් මොකටද කියන්නේ නේ? අනික මැනිකේ අයියන්ඩිලාගේ ගෙදර බදපුලතින් කිසි අඩුවක් නෑනේ. නැතිව නැතිව එහෙම තමයි අපේ නංගි. බෙදා පොටේ මේ කනවට බොනවට වඩා හොඳ දෙයක් සූදානම් කරලා තියෙන්නේ. එව්ව පසුවට අයියන්ඩි. ඒ මොකද නංගියේ මේ කතාවේ තේරුම? මට නම් ඒක ඇච්චර ඇල්ලුවේ නෑ. නැන්දටයි මාමටයි කියන්න පොඩි රහසක් තියෙනවා. මහත්තයා? ඊට කලින් අපි ගේ ඇතුළට ගිහිල්ලා තේ ඩිංගක් බීලා මෙමු. යංකො යංකො එහෙනම් අනේ. යන් යන්. නගේ. ඔව් අයියේ. කොහොමද අර අල්ලපු ගෙදරත් එක්ක තියෙච්ච කෝන්තර එහෙම දැන්? ඒවනම් අපේ මහත්තයා දැන් නෑ නේද? අයියන්ඩිට මොනවා හරි ඒ ගැන ආරංචි වෙලාද මන් දන්නේ. හිතේ කාට දැන් අපේ නෑ. අතහැරලා දැම්මා. ඕක තමයි මං උන්ලට ඒ කාලේ ඉඳන්ම කිව්වේ. මේ පේන්නේ නැද්ද අපේ ගමේ කට්ටිය? අද හොඳ පැදුරකට සූදානම් වෙලා ඉන්නේ. තාත්තේ තාත්තේ. මෙදාපාරත් අපේ ගමේ අය සූදානම් වෙලා ඉන්නේ. රෑ එළි වෙනකම් පැදුරු සාජ්ජයක් තියන්නයි. අපේ නෑයොම කියන්ටක බලන්න එහෙනම් මොන පදෙන්ද පටන් ගන්න කියලා. මේ ඉතින් අවුරුදු සිරිසාරු බවත් එක්ක මේ සරු බවත් එක්කම මේ අවුරුදු කාලෙ හැම ලෑස්තිද දන්නේ? මේ අවුරුදු කාලෙම පටන් ගමු. අපේ ගමේ අය ලෑස්තිද? ඔපේ හරි ආසාවි බෑ අපේ මහත්තයා. අපේ ගමේ අයට ඕන එක. Yeah.
ඉස්සර පුංචි කාලේ අයියත් එක්ක වෙලමැද්දෙන් ආච්චි අම්මලා ගෙදරට ගිහිල්ලා මීයඹ කඩපු විදිය අනික මම අයියත් එක්ක ගොඩක් රණ්ඩු වුණත් එක්ක ඊට පස්සේ ආයෙමත් යාළු වුණා ආයෙමත් මීයඹ කඩන්න යන්න තිබුණා නං තාත්තේ මෙදාසැරේවත් අයියා ගෙදරේයිද බලන්නකෝ අපි මේකේ මේ කෙලි කියන කතාව
මැණිකෙ ඔව් මහත්තයා මම මේ කල්පනා කරේ මෙදාසරේ කෝණ මංගල්‍යයට හැඩවෙන ගම්මැද්දත් හරියටමයි මැණිකෙ වගේ අනේ මේ ලැජ්ජ හිතෙන කතා කියන්න එපා මොකද දන්නවද මේ ගම්මැද්දයි මැණිකෙගේයි අතරේ කිසිම අඩුවක් නැතුව බොහෝම සිරියාවන්තකම ඉතිරිලා තියෙනවා එකපාර මොකටද අපේ මේ එන පොට හොඳ නැහැ නෑ ඉතින් අවුරුද්දට ගම්මැද්ද වගේම අපේ ආදරෙත් අලුත් වෙනවා නම් තවත් හොඳයිනේ අනේ ඒකට නම් ඇත්ත ඇස් වහක් කට වහක් කෝ වහක් නැහැ ඉතින් අපේ ආදරේට ඇත්ත ඇත්ත ඒත් එක්කම අපේ මහත්තයා මට මේ කල්පනා වුණේ මේ රජමාලිකා අපිට මොකටද කියලා හිතනවනේ මේ වගේ පැලක නංගේ මල්ලිය ඇත්තමයි පුදුමාකාර සතුටක් තියෙන්නේ අප්පා අනිවාර්යෙන් මොකද මැනිකේ ආයන්ඩිලගේ ගෙපැලෙත් ආදරෙන් නම් කිසි අඩුවක් නැහැනේ අනේ වාසනාවන් ඉතින් මේ ආදරේ සතුට පරිස්සමත් එක්ක මේ පැදුරු සාජ්ජේ කොයිතරම්නම් ජයයිද ඉතින් මම් බැලුවේ මැනිකේ අපේ ගම්මැද්දේ මේ උදවියත් එක්ක අපේ ආදරෙත් අලුත් වෙන්න මේ දාසරේ කෝණ මංගල්‍යේ ඊළඟට අපි ලෑස්ති කරන් ඉන්න සින්දුවට අපේ ගම්මැද්දේ කට්ටිය කොහොම එකතු වෙයිද කියලා බලන් ආසාවෙන් ඉන්නේ බලමු බලමු අනේ බලලා විතරක් මදි කියමු අපි දෙන්න හොඳ බලමුකෝ
ඒ මහත්තයා ඔයාට කියන දෙයනේ පුදුමාකාර රසයක් නේ තියෙන්නේ නේ නැතුව නැතුව මගේ මැණිකේ මට මතක් වුණේ අපි බැඳ අලුත අනේ අම්මෝ මොනෝ මතක් කරනවද මන්ද මේ වෙලාවෙත් ඒකත් ඉතින් වසන්තයක් වගේ නේ මැණිකේ හා හා ඒ වසන්තේ දැන් වැඩක් නැ අනේ මේ දැන් මේ අවුරුද්දට ඉතින් ඔය අපේ කලපන්න ඔක්කොම ටික ලකලාස්ති කරගෙන මහා ගෙදරට ආවට පාඩුවක් නැහැ නැතුව ඒක තමයි මම මේ කියන්නේ අපේ මහත්තයෝ මේ වගේ අවුරුදු කාලෙට ගමේ උදවිය කොහොමල එකතු වෙලා රෑ එල්ලි වෙනකම් මේ වගේ සාජ්‍යයක් දාලා සතුටු වෙනවා නම් කොච්චර ලස්සනද අනිකෙ තින්වෙනිගේ මේ අපේ මහගෙදර වැඩක් කොරා කියන්නේ ඉතින් අය කොරාම තමයි ආහ් මේක අපෙත් මහගෙදර ඉතින් ඒව මොකටද නේද නංගේ ඒකනේ මේ ගම් හතක් එකතු කරගෙන අපි හොඳ සාජ්‍යයක් දාන්නේ මොකද කියන්නේ අල්ලමුද තව සින්දුව නැතිව නැතිව කොහොමද ඉතින් තව සින්දුවක් අහන්න නැතුව අපි එනං ඉතින් මේ අවුරුද්ද හැමදාම අවුරුදු වගේ තියෙන්නම කියලා හිතාගෙන තව සින්දුවක් අහමු හා හා අපේ කට්ටිය ලෑස්තිනේ නේද ra ra ra
සින්දු අක්කහන්නත් ආසයි ඒත් ඉතින් නැන්දයි මාමයි ආව වෙලාව ඉඳලා අම්මයි අප්පච්චයි එක්කනේ කතා කරගෙන ඉන්නේ ඔයාව අමතක වෙන්නේ කොහොමද අනේ ඔයා ඉතින් අපේ චූටි දුවනේ මං දැක්ක උජාරුවට නටනට ඉන්නෝ මේ සින්දු සංගීතේට කොහොමද ඉතින් දැන් ඉස්කෝලේ වැඩ එහෙම ඉස්කෝලේ වැඩ නම් නැන්දේ කරනවා ආහා හා ඒවනම් වැනි වැනි නම් දෙන්න ලෑස්ති වෙන්න එපා උත්තර නේ දනේ ඕව හරියට දෙන්න ඕනේ හොඳේ මිමි සින්දු කියලා නටලා කරලා ඉන්නා වගේ මිතින් අවුරුද්දට වැඩාලා දීම පොතක් පතක් එහෙම කියවල හොඳද චෝටිදුව හා නැන්දේ හා හා එහෙනම් ඔය හා කියන වචනේ ඒ විදිහටම තියෙන්න ඕනේ නැන්දේ දැන් අපි සින්දුවක් අහමුද හා හා දැන් පාඩම් කරන්න බෑ කොහොමද දැන් අපි සින්දුවක් අහමු එහෙනම්
කරලතයි හපුම් කටයි සුබනගතයි දෙගුරුන් හට බුලත්තතයි ලැබුවලුත් අවුරුද්දේ කිරිතිරේ අපට සිතයි ඇවිල්ලා ඇවිල්ලා මේ නෝනේ කාලෙකට පස්සේ ඔන්න ඇඟපතේ හිරිය ඇරෙන්න නැටුවා මට දැනුණා මොකෝ ඉතින් එහෙ දිහෙන් ගොවිතැන් කරනවා විතරනේ මොකද ආය මේ වගේ අවස්ථාවක් එන්නේ ඉතින් මේ වගේ නැගත් මංගල්‍යදී විතරයිනේ නැතිව ඉතින් ඒවට මම මොකුත් කියන්නේ නැහැ ඉතින් මං දන්නවනේ මයි මැනිකගේ කැමැත්ත මලයන්ඩි අපි අඳ පොද්දා වට පහලට ගිහිල්ට එන්න අයියන්ඩි අදහස් කරේ මේ පොඩි වැඩක් තියෙනවා අපි දෙනට කරන්න අපි එනේ එන කාලෙකට පස්සේනේ මේ මුනිච්චුනේ ආහා හා එහෙම කද නම් ගියේ අදහස නම් හොඳයි අයියන්ඩි මේ අපි මේ තව ඈයෝ ටිකක් ඉන්නවා මේ අපිත් එක්ක අපි යමු කට්ටියත් එක්ක ගිහිල්ලා එන්න මැනිගේ පොඩ්ඩක් පිළිගන්න පැත්තට ගිහින් එන්නද අපිත් එන්නද අයියන්ඩි නෑ අපි මේ නංගිලාට කියමු අපිට මොන හරි කාන්ට ටිකක් ලැස්ති කරන්ට කියලා. ආ මේ ගමේ අයොත් ඉන්නේකේ මණිකේ අයියන්ඩිත් එක මම පොඩ්ඩක් වැහැරට ගොහින් එන්න. ඌවා පුරුද්දර නම් තියාගන්න එපා හොදේ. අවුරුද්දනේ මණිකේ. අනික ඉතින් ගම්මානේ කොළු ගැටව් එක පොඩ්ඩක් විනෝදේ කාලෙනේ. මේ වගේ අවස්ථාවක නේද අයියන්ඩි? ඒක තමයි. අපි කිව්වේ දැන් නංගණ්ඩි බය වෙන්න එපා මලයන්ඩි යන්නේ මාත් එක්ක. ඔව්. අයියන්ඩි එහෙනම් අපි පොඩ්ඩක් වහන් වෙමු වහන් වසන් වෙන්න ගිය වෙලාව මගේ අපේ මහත්තයා එසේ මෙසේ වෙලාවක් නෙමෙයි මේ ඉතින් මැනිකේ කොච්චර කාලයකට පස්සේද අයියන්ඩිව මුණ ගැහුනේ අනික අපි දෙන්නා වැඩි වෙලා ගත්තේ නැහැ මෙතන ඉතින් කතා කරන්න බොහෝ දේවල් තිබ්බා අනිගිටින් ගංගරේ කොළු ගැටව් එකතුනාට පස්සේ උන්ගේ කතත් අහන්න තියෙනවනේ මේකනේ අක්කාන්ටි ඉතින් මේවට අපිට මුකුත් කියලාත් බෑනේ නොකියත් බෑ ඉතින් එහෙමයි කියලානේ එහෙමයි කියලා මේ අපි වැරදි කටයුත්තක් කරේ නෑ නැද්ද මලයන්ටි ඉතින් අපි කිව්වේ අයියන්ඩි මැනිකේ අපි ගිය වෙලේ අපිට හම්බුනෝ ඒ ගංගරේ අපේ කපිල මලයා කිව්වා ඉතින් මේ පාර අවුරුද්දට සූවිසීවරණයක් එහෙම නටනවා කියලා එහෙමද ඉතින් ඔය ගංගරේ කොළු ගැටව් එහෙම ඔය පොළට යන අතර මුදු ගමගෙන හැමෝම හම්බෙන්න ඉතින් පොඩ්ඩක් කතාවට වැටුණා පේනවා ඉතින් දෙන්නගේම මූණුවර දැක්කහම කතාවට වැටලා තියෙන විත්තියන දැන් ඉතින් කතා කරලා ඔක්කොම ඉවරයිනේ නේ මෙතන අය බලන් ඉන්නව සින්දු කියන්න ඕනේ අනේ අපිට කියමු කියමුද හා එහෙනම් කියමු Thank you.
දුර විකුණ ගන්න බුලත්පුවක් අරන් යන්න සරමක් බැනියමක් ගන්න ගොවි මහතුනි එකතු වෙන්න ගමේ ගොඩේ සීතල දිනේ කවුරුත් පායේ විකුණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ ගමේ ගොඩේ සීතල දිනේ කවුරුත් පායේ විකුණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ සීනි බෝල පුංචි දුවට වලලු මාල ලොකු දෝනිට සිනිදු සේල අරගෙන යයි ගමේ රාල ගමේ ගොඩේ සිතදී ටියයි වෙද රාලයි ගම මාගේ පොඩි මැනිකෙයි එක් වෙන කඩ පොළ මේකයි ගමේ ගොඩේ සිතා දියේ කවුරුන් පාරේ
ලස්සනක් නේද මණිකේ අද මයි අපේ ඔව් අපේ මහත්තයා ඒත් ඉතින් කල් වේලත් යන හින්දා රෑ බෝත් වෙනවා වැඩි හින්දා අපි අපේ ඊළඟට එන අලුත් අවුරුද්දෙන් හමු වෙනකන් ඊළඟට එන අලුත් අවුරුද්දෙත් මේ වගේ සාජ්‍යයක් බලන්න අයියන්ඩිගේ ගෙදෙට්ට එන්න පොරොන්දු දෙන ගමන් අද පොඩ්ඩක් අපි විරාමයක් ගමු जीवितेटकोमी ඒ වගේම අපේ මේ සාජ්‍යයේ ඉන්න අපේ ගමේ අයන්ටත් අත් දෙක එකතු කරලා බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ. මොකෑ කියන්නේ අද හම්බුණාට හරි හිත හොඳ මිනිස්සු ටිකක් අනේ වාසනාවන්. නේද අපේ මහත්තයා? නැතුව නැතුව ඔන්න අයන්ඩි අද පොරොන්දුව දෙනවා ලබන පාර නැකත් මංගල්‍යටත් අයියාගේ ගෙදර ඉඩ පහසුකම් අපිට ලවා දෙන්න ඕනේ ඕන්. අනිවාර්යෙන් එන්න ඕන. අනිවාර්යෙන්. මේ පැදුරු සාජ්‍යයේ තව කට්ටියකුත් එක්කන් එනවා හැබැයි හොඳේ. අනේ වාසනාවන් අපිට ඒ අවුරුද්දත් කිරියෙන් පැණියෙන්ම ඉතිරෙයි එහෙනම් අනිවාර්යෙන්ම අනේ වාසනාවන් මොනවා කියන්නද නේ එහෙනම් වෙනිකේ අපි අදට අයියන්ඩිගේ ගෙදරින් සමුගමු නේද එහෙනම් අයියන්ඩි නංගි පරිස්සමෙන් ඉන්න ඕනි හොඳේ චූටි දූ අපි ගිහින් එන්නම් එහෙනම් බුදු සරණයි හැමෝටම එහෙනම් බොහොම ස්තුතියි අපිට හරි කනට නේද අප්පා මී පැණිවක් කරනවා වගේ හොඳ සංගීතයක් අහන්නට පුළුවන් වුණා. ඉතින් ඒ වගේම මේ සාජ්‍ය ඇහෙන තේක්මානේ හිටපු උදවිය ඉන්නවනේ. ගෙවල් වලින්දනු තහගෙන ඉන්නේ අපේ මහත්තයා. හැමෝටම එහෙනම් සිතන්ගේ සිතුම් ඉටවන මුවගේ සිනහ වැහෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. गीत रे वा नववसरे सावये गीत रे रवन गीत सते सावये गीत रे
අවුරුදු දා ප්‍රීතිවන්ත මතු කරමින් මලවි